උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. ආයුබෝවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල වැරදි පාරේ ගොස් ජීවිතයක් අහිමි කළ කුසල්ට ඇප මහමග ජීවිත රැකගන්නේ කෙසේද ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මත් කුඩු කේන්ද්‍රස්ථානයක් මහාචාර්ය ජීල් පීරිස් කියයි වරදාන වරප්‍රසාද වලට පක්ෂ මාරු කිරීමට කිසි විටකත් ඉඩ දෙන්නේ නැහැ අගමැතිගෙන් සහතිකයක් ආර්ථිකයේ නගා සිටුවීමට නව සැලසුම් සජිත් කියයි මංගල උත්සව පැවැත්වීමේදී පනවා තිබූ නීති අද සිට ලිහිල් කරයි දැන් දේශීය පුවත් මාරක රියරතුරක් සිදු කර පොලිස් අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද පෙරවරුවේ පානතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඔහු ශරීර ප්‍රද දෙකක් මත මුදා හැර ඇති අතර රියතුරු බලපත්‍රය තාවකාලිකව අත්හිට වීමට පානතර අතුරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කරනු ලැබුවා. क्रिकेट क्रीडक कुसल मेंडिस ये दिन तड़ंगोट गेनुने पाणुदुर प्रदेश रियानुतुरक सिदुकिरी में सिद्धिय कटादालवाय සිද්දෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අනුතර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා එහිදී ඔහු වැරදි මන්තිරුවක දහවණය කරන බව පැහැදිලිව දක්නට ලැබෙනවා. සිද්දේ නනතුරුව ඔහු බීමතින් සිටියේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කළ අතර එහි වාර්තාවේ දැක්වුවේ කුසල් මෙන්ඩිස් එම අවස්ථාවේදී බීමතින් සිට නොමැති බවයි. ඒ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහුව පානදුර උතුර පොලිසිය විසින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. කුසල් මෙන්ඩිස් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ශරීර අප දෙකක් මත මුදා හැර ඔහුගේ රියදුරු බලපත්‍රය తాවකාලිකව අත්හිටු වීමටද නියෝග කළා. එමෙන්ම කුසල් මෙන්ඩිස්ගේ රතේ ගැටී මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකින්ට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබා දීමටද පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද දින නියෝග කරනු ලැබුව අතර නඩුව යලි සැප්තැම්බර් මාස 9 වනදා කැඳවීමට නියමිතයි. රියානුතුරින් ජීවිතක්ෂයට පත් වූයේ පානදුර ගොරකපොළ ඥානසේන මාවතේ පදිංචි නෙවිල් පීරිස් නම් 64 හැවිරිදි දෙදරුපියෙක්. ඔහු බස් කොන්දොස්තරවරයෙකු ලෙස සිරකියාවේ නිරත වී තිබෙනවා. දේහය අද උදෑසන ඔහු පදිංචිව සිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා. මගේ මේ දරුවන්ටත් මටත් ඉන්න ජීන්න තැන නැහැ. එයාගෙන් තමයි අපි ලැබුණේ. රියානතුරු ගැන කතා කරද්දී මේ වෙනකොට රටේ රියානතුරු සහ ඒවායින් මිය යන පුද්ගලයන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. එම රියානතුරු වලට ප්‍රධානම හේතුව ලෙස දැක්වෙන්නේ නොසලකලිමත් රියදහවණය, බීමතින් රියදහවණය සහ රියදුරට නිඳ යාමයි. පසුගිය කාල සීමාව තුල එලෙස සිදු වූ රියානතුරු කිහිපයක CCTV දර්ශනයයි මේ.
මෙම රියානතුරු සියල්ල මාරාන්තික රියානතුරු වන අතර ඒවා බොහෝමයක් සිදු ඇත්තේ නොසැලකිලිමත් රියදහවණේ හේතුවෙන්. නොසැලකිලිමත් රියදහවණය දැන් දැන් වැඩි මට්ටමකට පත්ව තිබෙනවා. සුළු රියානතුරු නොව මාරාන්තික රියානතුරු සිදු කරන පුද්ගලයින්ට පැය කිහිපයකින් ඇප ලැබෙන අවස්ථා අපට දක්නට ලැබෙනවා. මේ පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි නොසතුටක්. මේ කරුණු නිසාම රිය අනතුරු දිනෙන් දින වැඩිවන ආකාරයක් තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. මේ නිසා වටිනා මිනිස් ජීවිතයක් මහමග අහිමිවීම වළක්වා ගන්නට පවතින දැඩි නීති ක්‍රියාත්මක කිරීම හෝ නව නීති සකස් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. දේශපාලකීන්ට බලවතුන්ට ජනප්‍රිය පුද්ගලයන්ට සහ ප්‍රභූන්ට මෙන්ම රටේ සියලු ජනතාවට එක නීතියක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. නැතිනම් හෙට දින මහමගදී අහිමිවන්නේ මගේ ජීවිතය හෝ ඔබේ ජීවිතය විය හැකියි. ලොව පුරා තවමත් දරුණු ලෙස පැතිර යමින් පවතින කොරෝනා වෛරසය පිළිබඳව නවතම අනාවරණයක් විශේෂඥයන් විසින් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ දීර්ඝව සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස COVID-19 වෛරසය වාතය තුලින් පැතිර යන බවයි. මේ අතර මෙරට තුල COVID-19 වසංගත තත්ත්වය පැතිර යම හේතුවෙන් සීමා කර තිබූ මංගල උත්සව සඳහා සහභාගී වන පිරිස් උත්සව ශාලාව ආසන ධාරිතාවෙන් 50ක පිරිසක් හෝ උපරිම සහභාගී වන පිරිස 300 දක්වා සහභාගී කර ගැනීමට සෞඛ්‍ය අංශ අද අවසර ලබා දී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඔවුන් දෙදෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධාන මධ්‍යස්ථානයන්හි රැඳී සිටි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 1917 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 148ක්. මෙ අතර මංගල උත්සව සඳහා උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 150ක හෝ උපරිම 300 දෙනෙකුගෙන් අඩු සංඛ්‍යාවකට සහභාගී වීමට අද සිට අවසර හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උත්සව ශාලා සඳහා මීට පෙර ලබා දුන් උපදෙස් මේ සඳහා අදාළ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ. මෙ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉතියෝපියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 232 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ UL 17යි 10යි දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුරුපලේ පිටවීමේ පර්යන්තේ මහජන ආලින්දේ වෙත එක් ගුවන් මගියෙකුට අමුතන් 5 දෙනෙකු රැගෙන ඒමට අද සිට අවසර ලබා දී තිබෙනවා. මාර්තු 9 වෙනිදා සිට මැයි 31 දක්වා කොවිඩ් වසංගතය තුල මෙරටට පැමිණි ඒගේ මගින් සඳහා අද සිට ක්‍රියාත්මක කර වැඩපිළිවෙලක් මාර්තු 9 වෙනිදා මැයි 31 දක්වා වයිට ජූලි මාසේ 31 වෙනිදා වෙනකම් අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ගුවන්තුරුපලට ඇවිල්ලා ඔවුන්ට ඒ හිමි තීරුබදු රහිත සම්පු සංකීර්ණ ඔවුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීම සඳහා මෙ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ වසා දැමුණු සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද තීරණය කළා. අද සිට ක්‍රියාත්මක වන පරිදි කොන්දේසි 11ට යටත්ව විශ්වවිද්‍යාලවල කටයුතු සිදු කරනවා. එක් පීඨයකට එක් වරකට විශ්වවිද්‍යාලයට කැඳවිය හැක්කේ වසර දෙකක සිසුන් පමණයි. අවසන් වසර සහ තෙවන වසර නම් ඉතාම හොඳයි. නේවාසිකාගාර පහසුකම් සැපීමේදී එක් සිසුවෙකුට එක් කාමරයක් බැගින්. මෙය අනිවාර්යයි. විශ්වවිද්‍යාල නැවත ආරම්භයේදී දේශන ප්‍රායෝගික පන්ති අවසන් කර ඍජුවම විභාග සඳහා වෙන් කර ඇති පීඨවල අදාළ සිසුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතුයි. මහමැතිපුරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පුත්තලම තිස්රකයෙන් එක්ුණා. පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පුත්තලම මාරබිල පොළ භූමියේ පැවති ජන හමු සඳහා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ුණා.
එහිදී කෘෂි සහ පානීය ජල කැටු වලට විසඳුමක් ලෙස මාරවිල නයින මඩම කරදිය පැම පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ජනතාව සමග සුහඳ පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ කැටු වලට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. මෙතර මාදම්පේ පැවති ජන හමුවක් සඳහාද අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. එෙහිදී ජනාධිපතිවරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. එමෙන්ම නාතණ්ඩිය මාවින්න ධම්මිස්සර විද්‍යාලයේ ඉදිරිපිට සහ තවත් ස්ථාන කිහිපයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජන හමු කිහිපයක් පවත්වනු ලැබුවා. එම ජන හමුවන්වලදීද ජනාධිපතිවරයා ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ අතර ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. මැතිවරණයෙන් අනතුරුව ජයග්‍රහණය කරන අපේක්ෂකින්ට වරදාන වරප්‍රසාද වලට පක්ෂමාරු කිරීම සඳහා කිසිසේත් අවස්ථාව ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අම්බලන්තොට ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. පෞගිය අවුරුදු 5 කිසි දෙයක් කෙරුණේ නැහැ පළාත්වලට. UMP ආණ්ඩුවට ආපහු බලය ඉල්ලන්න කිසි අයිතියක් නැහැ. දැන් නායකෙක් නැහැ. දැන් එයාලගේ සටන තියෙන්නේ ආණ්ඩුව අල්ලන්න නෙවෙයි, රට අල්ලන්නත් නෙවෙයි, සිරිකොත අල්ලන්න. ඉතින් මං අහන්නේ සිරිකොත අල්ලන්න මෙච්චර දඟලන්න ඕනේ ඈ. අද එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා සෑහෙන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් අපිට ආණ්ඩුවක් ඕන, තුනෙන් දෙකේ බලය ඕන. අපි දාපු අපේක්ෂකයෝ ජයග්‍රහණය කරවන්න ඕන. ආපහු එහාට මෙහාට පණින්න ඉඩ තියන්නේ නැහැ අපි. මොකද ආණ්ඩුව ජයග්‍රහණය කරනවා අපෙන් ඉල්ලලා ඊට පස්සේ වෙනත් වරප්‍රසාද වලට අනිත් පැත්තට යන කට්ටියක් ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙම වෙන්න බෑ. අපිට 50 ගානක් 60 ගානක් දුකෙදී හිටිය මන්ත්‍රීවරු අපිට විපක්ෂ නායකකමවත් දුන්නේ නැහැ. කතා නායක. ඒ ඉතින් පක්ෂෙන් කියලා අන්තිමට මට අගමැතිකම දුන්නා එන්න කියලා. මම බැලුවා විපක්ෂ නායකකම නැතුව අගමැතිකම දෙන එක ඊට වඩා හොඳයි. ටික දවසකට මම දන්නවා මං කොහක් කෙටිම කාලයක් අගමැති වෙන්නේ මම. මොකද මං දන්නවා ඊළඟට මම විපක්ෂ නායක වෙනවා කියලා. අගමැතිකම නෙමෙයි මම ගත්තේ. විපක්ෂ නායක වෙන්න ඕන පඩියට දැක්කා අගමැතිකම. ඊට පස්සේ දවස් 51න් ආපිව ආපහු දැම්ම උසාවියෙන් එළියට. දානකොට ඊළඟට මම විපක්ෂ නායක වුණා. විපක්ෂ නායක වෙලා මම දන්නවා ඊළඟට කරන්න ඕන වැඩේ මොකද්ද. ජනාධිපතිවරණ මැතිවරණයේ ජයග්‍රහණය කෙරෙව්වා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණය අපි ජයග්‍රහණය කළා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කරන තවත් ජන හමුවක් මැදමුරේදී පැවැත්වුණා. මූද කාදනේ වෙලා හැමදාම රට ඌමින් ඈත් වී යනවා. නමුත් අපේ ආණ්ඩුව විතරයි මූදක් ගොඩ කරලා භූමියක් හදලා දීලා තියෙන්නේ. ඔව් අකර 150කනේ දූපතක් ඇදුවා අලුතෙන් එක්කව කරා භූමියට. අපි දැන් මැප් එක වෙනස් කරා පළවෙනි වතාවට. ඉතින් අපි කරන්න පුළුවන් වැඩ කරා. ඒ වගේම උතුර නැගෙනහිර යුද්ධය අවසන් කළා. ඒක බේරගත්තා. අද වෙනකොට බුරු ප්‍රචාර හරියට ගෙනියනවා. දැන් මම මේ පැත්තේ ඇවිල්ලා අම්බන්තොට දිස්ත්‍රික්කයට ලැබෙන වරායක් හදුවා. කර්මාන්තපුරයක් හදලා ටයර් කර්මාන්ත ශාලාවක් ගේනවා, ෆාමසූටිකල් කර්මාන්ත ශාලාවක් ගේනවා. ඒ කියන්නේ ඖෂධ නිෂ්පාදන කරන භූමියක් හදනවා. प्रश्न अनिवार्य රටේ කඩාවැටෙන ආර්ථිකය ගොඩනැගීමට තම රජයක් යටතේ නව සැලසුම් අනුගමනය කරන බව සමගි ජනපල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද සමගි ජනපල වේගයේ ජංගම දුරකථන යෙදවුම ජනගත කිරීමේ අවස්ථාවට එක්වමින්.
සමගි ජනබල වේගයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම අද පසුරුවේ සිදු වුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සමගි ජනබල වේගයේ නිල ජංගම දුරකථන යෙදවීම ජනගත කිරීම සිදු කෙරුණා. නිල මොබයිල් ඇප් එක ජනගත කිරීමේ කටයුත්ත දැන් සිදු වුණා. दिनमुखियन तेमावें मतिवरणे दिनान्नत रट दिनान्नत आर्थिके दिनान्नत जनताव दिनान्नत अपि ए तेमाव यर्ते मतिवरण व्यापारय माध्य कमिटुवें आरंभ करन वेलाव अपिट अवश्य वेनवा මේ දේශපාලන ව්‍යාපාරේ බොහොම ප්‍රබලතම අංගය අද මාධ්‍ය මෙහෙයුමයි. අපි දන්නවා මේ රටේ සමහර මාධ්‍ය මේ රටේ බොරුව රජ කරලා බොරුවෙන් පාලකයව පත් කරගන්න අවධියක අපිට අවශ්‍ය වෙනවා විශාල මාධ්‍ය මෙහෙයුමක්. මේ තරඟයේ ඉන්නේ තරඟකරුවෝ දෙන්නයි. ඒක අපි මේ වේදිකාවේ දන් කියනවා පොහොට්ටුවයි සමගි ජන බල වේගයයි විතරයි. අනිත් පක්ෂ සියලු නායකයෝ විසින් විනාශ කරලා දාලා අවසානයි. ඒත් එක්කම මාධ්‍යෙන් පිපුණු පොහොට්ටුව අද කේල් මලක් බවට පත් වෙලා තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඒ නිසා අද ජනතාවට ලං වෙන්න පුළුවන් හදවතට කතා කරන්න පුළුවන් නායකයෙක් සමග අපි ඔබතුමාලා අතරට ඇවිල්ලා තියෙන්නේ. අපේ රට සිංහල බෞද්ධ බහුතරයක් සිටින රටක්. අපේ රටේ බෞද්ධ ආගමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විශේෂිත වූ ස්ථාවරයක් ලබා දීලා තිබෙනවා. එය සුරකිමින්, එය ආරක්ෂා කරමින් ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙනවා. සෙසු ආගම් සෙසු ජාතීන් සඳහා निवर्दी रकवरने आरक्षाव ए शक्ति लबादी में जातिक वगकीमत युतुक सबे एकीय मातृभूमियक्तुल जातिक आरक्षाव सुरकिमिन सहोदरत्व मित्रशीलित्व संहिंदियावतुलिन स्वैरी मातृभूमिय सुरकिन नवगमन सद् जातिकत्व अपे रटे आर्थिक आरक्षाव पलुदुवेला अपे रटे आर्थिके खडा वेटीला आर्थिके खडा वेटीम तुल समाज आरक्षावत् हीनवेला क्रम क्रमेण आर्थिक सामाजिक आरक्षा फलुद्वीम हीनवीम तुल देशपालन आरक्षा अद रट तुल शव्यमीन पवतेन आर्थिक आरक्षा तहुरु करन्नटनम ए उद्देशा नव आर्थिक क्रमोपायन अपि अनुगमने करन्नट अदहस कर नवम आर्थिक उपाय मार्ग उपयोगी करगनिमेन विनक रटवलट वरा इदिरियन सिटिन्नट अपि अदहस करन ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මත්කොඩු කේන්ද්‍රස්ථානයක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. දෙස් විදෙස් ජාවාරකරුවන් සමග දුරකථන සම්බන්ධ හරහා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මත්කොඩු කේන්ද්‍රස්ථානයක් හැටියට වාර්තාගත වෙන තත්වයකට තමයි අද අපි මුහුණ දෙන්නේ. මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමේ වගකීම පැවිදිලා තිබෙන ප්‍රධාන නිලධාරී. අද මේ ජාවාරමට සම්බන්ධ වුණා පමණක් නෙවෙයි ඒකට නායකත්වයේ රැකවරණය දෙන තත්වයක් අප ඉදිරියේ පෙනෙනවා. ඒතකොට අද බන්ධනාගාරයේ වෙනම ලෝකයක්. ये लोके तो ना करण बेरी दया लबा गन बेरी दया नतीतर मटे मैं व्यापारे व्याप्त फैलाती हूँ मैं सियाल में अभिभावा सीटी ना तबत विशाल प्रश्न आती है ये तमाई विदेश वाले नोएक नोएक आया अब तो वोरों निलंदारी नहीं हिला विदेश विनी में मैं रटन गया ना ये वाला लबा गन ने राज्य नोने संविधान දැන් අපි ජන වරමක් ඉල්ලන්නේ ජනතාවගෙන් මේ පසුබිම තුල අගෝස්තු 5 වෙනිදා පත්වන අලුත් පාර්ලිමේන්තුව තුල අපි ඉතාමත් කඩිනමින් ක්‍රියාමාර්ග රාශියකට අවතීර්ණ වීමට අදහස් කරනවා. සමගි ජන බල වේග ආණ්ඩුවක් යටතේ දේශීය කෘෂි කර්මාන්තය හා ගොවීන් රැක ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බල වේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක තිසත්නායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ රටේ රැකගත යුතු ප්‍රධානම අංශය වන කෘෂි කර්මාන්තය සහ මේ ගොවීන් රැක ගැනීමට ආණ්ඩුවේ මැදිහත් වීම ඉතාමත් දුර්වලයි. මේ මොහොතේ ඕන් රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. මොකද රටේ මතුවලා තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක දේශීය නිෂ්පාදනයන් නිෂ්පාදකයන් ගොවීන් රැක ගැනීමේ ජාතික වැඩපිළිවෙලකට යා යුතුම තිබෙනවා. අපි කල්පනා කරනවා
එන මැතිවරණයෙන් සමග ජන බලවේගය දේශපාලන බලය ලබා ගත්තට පස්සේ මේ අංශ සඳහා විශේෂ වූ ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉලක්ක කරලා තිබෙන්නේ මේ රටේ COVID-19 වසංගතයෙන් පස්සේ බිඳ වැටුණු රටේ ආර්ථිකය ගොඩ ගැනීම, බිඳ වැටුණු ජන සමාජය ගොඩ නැගීම සහ දේශීය කර්මාන්ත නිෂ්පාදකයන් රැක ගැනීම වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබා දෙන්න අපි ක්‍රියා කරමින් තිබෙනවා. මාස 8ක් දැන් 9ක් ගත වෙන්න වෙනවා ජනාධිපතිතුමා පත් වෙලා. හැබැයි මේ වේදිකාවේ දුන්න සුන්දර පොරොන්දු ටික බඩුමිලේ ඉඳලා ගත්තාම තෙල් මිලේ ඉඳලා ගත්තාම ඒ විතරක් නෙමෙයි සමාජයේ සිද්ධ වෙන අනිකුත් ක්‍රියාකාරකම් දිහා බලපුවම විශේෂයෙන්ම ජාතිවාදී අන්තවාදී ආගම්වාදී මේ සියල්ලමත් අරගෙන බලපුවම විශේෂයෙන්ම ඉදිරි ගමන ගැන සැලසුම ගැන යම්කිසි වැඩපිළිවෙලක් නැතුව මේ අය මැතිවරණ ව්‍යාපාරය කරන්න පටන් අරගෙන තියෙනවා ඒ නිසා මම ආණ්ඩුවට අභියෝග කරනවා මේ වෙලාවේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන විදිහටම අපි සත්‍ය ලෙසම මේ මහ පොළවේ පය ගහලා ඒක ක්‍රියාත්මක කරන්න හදනකොට පුළුවන් නම් ඒකට අභියෝග කරන්න පුළුවන් වෙන විදිහේ වැඩපිළිවෙලක් ජනතාවට රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය වෙල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අයිස්පීල තේක වනරක්ෂිතේ ඊයේ පසුරුවේදී විශාල ගින්නක් හටගෙන තිබෙනවා පැකිහිපයක් තුල ගින්න රක්ෂිතේ පුරා වේගෙන් ව්‍යාප්ත වී ඇති අතර ගින්න හේතුවෙන් අක්කර 5කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්වාසීන්ට සහ අදාළ අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි අප වාර්තා කර සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ වවුනියාව කෝවිල් පුදුකුලම ප්‍රදේශයේදී ළමා නිවාසයක සිටි දැරියක් සියදිවි හානි කර ගැනීමක් සම්බන්ධයෙන් මෙවන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 17 හැවිරිදි දැරියක බවයි පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා කිලිනොච්චේ පුනරින් තම්බිරයි ප්‍රදේශයේදී ඊයේ සවස ටිප රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි පුද්ගලෙක් වන අතර මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් පුනරින් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් තෙමසකට ආසන්න කාලයක් නිවසට වී සිටි පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පාසල් විවෘත කිරීම අද පළමුව දින යටතේ සිදු වුණා. එෙහිදී මෙම වසංගත තත්ත්වය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද මයිලෝ ආයතනය අනුග්‍රහයෙන් ගල්කිස්ස විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මෙම හෙට උදැසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.